මුලදිම ඇති වෙන කාරණා තමයි අපේ අවශ්‍ය පරීක්ෂණ සඳහා PCR පරීක්ෂණ කට්ට මූලික කාලේ අපිට තිබුණ ගැටලු. ඒ නිසා දැන් මතුවෙන දත්තයන් අනුව ඉතාමත් බරපතල ලෙස මේක වේගෙන් වැඩි වීමක් ඇති වෙයි කියලා සැක හිතෙනවා. ඒ නිසා මීට අවශ්‍ය කරන PCR කට්ටල අපිට ඇතිතරම් තිබෙනවද? කාර්ය මණ්ඩල හදිසි ප්‍රතිකාර ඒකක සියලුම දේවල් මේ වෙනුවට සූදානම් කළේ ඕන දෙකට මූණ දෙන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. එදාට වැඩිය මේ වෙනකොට විශාල දුරගමනක් ඇවිල්ලා තියෙනවා. එදා අපි ගත්තේ අපි කියනවා අපි නොදැනුවත්ව ඒකට භාජනය වුණේ. ඒ වෙලාවේ තිබ්බ අඩුපාඩුකම් ගණනාවක් තිබ්බා. ඒ අඩුපාඩුකම් ක්‍රමානුකූලව මේ වෙනකොට ඉතාමත්ම ප්‍රබලව ඉදිරියට ගෙනහලා තියෙනවා. ඒවා අවශ්‍ය කරුණු සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එක් රෝගියෙකුට තුන්වෙනි වතාවටත් මෙම රෝගය වැළඳුන බව මේ පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබෙනවා. ඔබතුමාලට තිබෙනවද ජනතාවට මෙහි මේ මේක බෝවීමේ ප්‍රවණතාවයක් ඔහුගෙන් ඇතිවෙන්න පුළුවන්ද නැද්ද කියලා යම්කිසි ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. නෑ, බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ මේ රෝගය අපේ ඉතිහාසයේ දකින වඩාත්ම සංකීර්ණම බෝවීමේ ප්‍රවණතාවයක් තියෙන තා සංකීර්ණ තත්වයක තියෙන ප්‍රශ්නයක්. එනිසා අමුතුවෙන් මං හිතන්නේ රටේ ජනතාවට කියන්නේ හැබැයි මේක නිරන්තරයෙන් කියන එක හොඳයි ඔබතුමත් එක්ක එකගයි අපි පුළුවන් තරම් ඔබතුමාලත් මාධ්‍ය කරුවන් හැටියට මං හිතන්නේ විශාල වකීමක් තිබෙනවා සෑම අවස්ථාවක මේ සම්බන්ධව මේ ප්‍රවේශම් වීම සහ ඒ ක්‍රමවේදයන් අනුකූලව කටයුතු කරන්නයි කියන එක ඉතා වැදගත් වෙනවා මොකද යම් යම් සමීක්ෂණ අනුව පහුගිය කාලේ අපි කියනවා මේ එනහළු ආශ්‍රිත තියෙන දරුවන්ට තියෙන රෝග සම්බන්ධව තියෙන බෙහෙත් වල මිල සමායන බෙහෙත් වල අලවිය අඩු වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වෙලා තියෙන්නේ අක්ෂේධීම සහ මොක වර්ණය සහ අර ඩිස්ටන්ස් එක. ඉතින් ඒ කියන්නේ ඒවත් තව අතුරු ප්‍රයෝජන සහ ඵල සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කිරීමේදී සිදු වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබතුමා කියන වගේම මම හිතනවා මුළු රටම ඒ වෙනුවෙන් මම හිතනවා තීන්දු ගත යුතුයි. තම තමන් විසින් ස්වේච්ඡාවෙන් මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග රජයටත් රටටත් ජනතාවටත් වෙන සහයෝගයක් හැටියටයි මම දකින්නේ. Breaking.lk